ඒ අත්මිත්. නැවතවතව පැත්තගිය තැත්තකෙන රංජන් රමණයක සිරගත කරන්න අවශ්‍ය කරන වපසිරිය හදමින් ඉන්නවා. එව නැත්තම් මේ වෙන විටත් හිරබත් කමඟන්න රංජන් රාමණයක තවතුරටත් තරගිය ඇතුළ තියලා හිරගේ තුළම්ම මරාදමීම තමයි මේ වෙනකොට ආණ්ඩුවිය චලසුම වෙලා තියෙන්. මේක මේ වෙනකොටත් ක්‍රියාම්මක වෙමින් තියෙන්නේ හෙළි වැල්ලෙෙන් ආණඩුවට කඩ යන ඇට ඇන ජෙන්රල්ලි හරහා නැත්තං නීටි පෙති දෙපාස්සතුමින්න්තු අහර. ීමෙන කොටත් සේෂථ අධිකරන්නේ තිීන්දු කරලත් තිබෙනවා පළමිනිියම් වතාවට එකනේ රජන් රාමණයක මීට වසර කිහිපයකට පෙර හිරගත කරා අධිකරනට අපහස කරයි කියෙනෙ චෝදනාව මත. ඒවගේම තවත් නඩුව පණවන්න. කටයුතු කරමෙන් ඉන්නවා ඇටැන ජෙන් රල් දෙපාර්මේන්තුව එමනත් නතිපති දෙපාර්තිමේන්තුව ්‍රරන්ජට රේව තව දුරටත් නී අධිකරනට අපහස කරයි කියන පාදනම මත. මේ දෙබනි නඩුව විභාගයට ගැනීම මේ වෙනට ශ්‍රේස්ථාධිකන ආරම්භ කර ඒයේ. එමනත්තා ලියුටු ප්‍රසිීන් නැතන්ගේ නඩුව රගණයාීමට අවශ්‍යගන්න ශේෂස්ථාිකන්න අනුමැත්තිය දුන්න. මිටටන්නේ අධිකරනයටට අපාසකිරීම කියන සංකල්පය නිර්මාණ කල්ලා තියෙන්නේ. නිදහසේ කතා කරන මිනිසුන්ගේ අයිතිවාස වනුවෙන් කෑගහන බංචවට දූසේයට අක්‍රමිතාවලට එරිබ කෑගහන මිනිස්සුන්ගේ කටවල් වහන්න නෙමෙයි. අධකනට අපහසකිනම් කියන සංකල් පේත්තියෙන්නේ නීතියේ පාලිනය කියෙන සංකල්පයා රක්ෂාවට. එක ඇනේ මිනිස්සු නීතියට ගරු නොකරනවනම් උසාවිට ගරු නොකරනවානම් අනිවාර්යම ඒ ආයතන පවත්වගෙන යන්න බැ. එතකොට නීතිය හස්සාමේ ඉබේම කඩාවටනවා. හැබැයි. ඒෙන් කියන්නේ නෑ අරාචික රාජ්‍යත්තුලබ සිදුවෙන හොරකම් මැරකං තක්කඩිකං, කුපාඩිකං මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න බැහැයි කියන කාරණ. රංජන් රාමණයක කිසිම හේතුවක්කුඩ අධිකරණය ඇතුළට ගීල කුණුහාරපයෙන් බැන්නේ නෑ වර්තමානයේ ඉන්න ඥානසාරයා වගේ. රංජෙන් රාමණයක කිසිම හේතුවක්කුඩ අධිකරණය ඉස්සර රෙද්ධ උත්සලාන් නටන්න පටන්ගත්තේ නෑ වර්තමාන ඥානසාරයාවාගේ. හැබැයි රජෙන් රාමණයක කිව්වේ අපේ සේ අධිකරන දූෂිතයි, විිනිසුරුවෝ දූෂිතයි, නීති ශේෂත්‍රීන බෞතරයක් නීතිඥ්ඥෝ දෂ්තයි කියන කාරණි. මේක සමස්තියක්විදිහට මේ රටයිෙන් ඉන්න සියට අනූපාක් අනුහයක් දන්න කාරණය. බෞතරයක් දෙනා දන්නවා මේ අධිකරන්න ශේෂත්‍රය දූෂිතයි. ංචනිකය හොරුතාක්කඩි මදාාවී ආරක්ෂා කරනවා ඒ ආරක්ෂාකිරීම සඳහා අවශ්‍ය කනත් අනපනත් තමයි ගෙනැත්තියෙන ගෙන කාරණෙක්. එනිසා රජෙන් අමුතුුවෙන් අධිකරනට පහසකිරීමක් කරේ නෑ හැබැයි රන්ජෙන් කරපු දෙයක්තියෙනවා. බෞතරයක් දෙවා අදෝමුඛයත් අනි කටත් දෙකම වහගෙන එහමනැත්තා මක පූර්්ට කරගෙන ඉන්නවා මේ සිදුමමින් තිබෙන අසාධැන්නකම් හොරකම් ඇරකම් සම්බාන්ධි. ෆ්‍රරංජන් ප්‍රසිද්ධියමේක කතාකර එහම නැත්සං රටේ අධිරන්න ශේෂත්‍රය උතරක්න මේ නීති ශේෂත්‍රය තියන හෙළුව ගැලෙව්වා. අපි නිරන්තරම කියන කතාවක් තමයි. අපේ රටේ හෝටකයි බෝඩ්ඩකයි නැත්තන් ගුටි තන පිරිසක්කින්නම්. ඒ අතරෙ නීතිඥෝ වගේම විනිසුරුවොත්තින්. මොකද නීතිය පාලනය ආරක්ෂ කරන්න කැපවෙලා තියෙන එම නැතන් නීතිය අරක්සා කර ගැනීමට නැත්තන් තමට අසාධානය ක වුණාම. විනිස්සු දුවගන දවාලය වගේ තැන මේ වෙන කොට හොරොං විසිං ක්ට්‍රමනය කරලායිවරයි. මිत्තෝනි අනිකාණය තමයි අපේ රටේ නීතිය පාලනය තහරකිරීමට අධ්‍යවශ්‍ය කරන්න අධිකරට අපාස කිරීමම් केන සංකාල්පය සම්බාධයෙන් පැහැදිලී නෛතික ප්‍රතිපාදන ඉදිරිපාත් කරලා නෑ. එව ත විනිසුරු විුසිං අනුගමනය කළයුතු නීති ශේෂ්ට තාධකරණයට නිර්මාණය කල්लेබලා නැහැ පාලිමේන්තුව. එ නිසා ශේස්ථාධිකරන්නේ තමන්ගේ අභිමත්්‍යය තා පාවිච්ච කරමින් තමයි මේ දඩුවන්දන්නේ. එනිසා කිසියම් අධිකනට අපහසකරය කියෙන චෝදනාව ඉදිරිපපු ඇත්තුනාට පාසේ දෙන දඩුවම පිනිසුරුවරුන්ගේ කැමැත්තාක මැත්තමැත සිදුවමින් තිබෙනවා. රංජෙන් රාමණයක කියපුදේ ඇත්තද බොරුදු කියලා විනිසුරුවයකට තමන්ගේ හදතර තට්ු කල ඇවෝොත් මංහිතන්නෑ කිසිම කෙනකොට හර්ද ශක්ෂයක් තියනෙනට රංජන්කිවේ බොරුයි කියන කාරණය කියන්න පුළුවන් කියලා. නිකාරණය තමයි විශේෂම අධිගන්න ශේෂත්‍රයක කරෙහි ජනතාවගේ විශ්වාසය විඳවැටීම බරපතල කාරණය. මොකද රජර් රාමණයක හිරගතකිරීම මේරටේ බෞතරයක් දෙනා. එකන පක්ෂ විපක්ෂ සියලුම දෙෙන අනු මත නොකරන කතාවක්. මේරටේ හොරුන්ට මැරයන්ට තක්කනින්ට තමයි රංජන් රාමණයක හිරකරතබීමේ අවශ්‍යතාවය තියෙනි. ඥාන සාරවැනි හොරෙක් තාක්කඩියෙක් මදාවියෙක් කපඩියෙක් දිනයට ඉ රහට ඇවිල්ලා නිසර වරුන්ට ක ුණහරපයෙන් බැන්න මනිෙක් බහොම පැහැ දිලිබ ගාම සේවක සිරා එලියට දැම්ම. හේතුඇත්थමයි එවැනි පුරන බල්್ලු ආණුවට අවශ्याයි හොයි ආන්ුව තිබ්බත්. හැබැයි ඇත්තකේ ඇත්තකතාගන්න රජ ලගේ මිනිසු හැමෝ ටම සර ද ඒ ආන්ඩු පක්ෂයටට විතරන්නේ විපක් ෂයටත් හිසරාද्या මොකොද රංජන් බැන්න්නේ රජපක්ෂ පೌලට විතරක්නේ සමස්ත දේශපාලම තුන ද ෂ වය ගෙන ഞජ ලි කර. අනික්කාරණය තමයි ලංකාවේ බිියුණු විශේෂම ලංකාවේ මිනිස්සුන්ගේ සම්පූර්ණම රෙදි ගලවල නිරුවතු පෙන්න්නපු පළමිනි පුදගල තමයි රජන් මොකද රංජෙන් එලියටආපු හඬපටවලින් එලිවුුණ මේරටේ දේශපාලනෝ විනිසුරුවරු සහ සමස්තයක් විදියට ගත්තාම මේ ක්‍රමය කොච්චර දූසිිද කියන කාරණය.මනිසා රංජන් සමස්තයක් විදියට ගත් අට පස්සේ හොරුන්ගේ මැරයන්ගේ තක්කඩින්ගේ කුපාඩිගේ වෛරයට ලක් පෙලයි ඉන්නේ. ත් ල මයි රජ වනි තාාවටත් මේ අධිකරනට අපාසි රීම කියෙනන චෝදනාවයට තේ ශ්‍රේත් කාධිකරණයම් මගින් වරදිකරු කිරීමට අවශ්‍ය කරන මූලික වපසරිය හදලා තිබෙන්. ම ෝර්ණී අධිකනට අපාසකරයි කියෙන චෝදනා විල්ලුණට පස්සේ. ක ප්‍රාධනාඩුවක්. ඇහැදිි වි්‍ය වාජකයක් නෑ වි්‍ය්‍යවාාචකයක් කියෙනෙකින් අදහස් කරන්නේ අපට කිසිම් චෝදනාවක් කෙල්ලුණට පාසේ. අධිකරනයට අපට ගිහිල පෙන්මියෙ කාරණා තියෙනවා නීතියතුළුම පෙන්න්නලා. එවැනි කාරණධකරනට අපහසසිකිරීම කියන චෝදරාව වැයටට ඉදිරිපත්තුලා නෑ. මේක මහ අවාසනාවන්ත කාල කන්නේි තත්තුයක්. න්ජෙන් රමණය කළ වගේ මිනිස්සු එලිය ඉන්න එක ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයට ඉසරාදයක්. අන්න ඒ නිසා තමයි රංජෙන් රාමණගේ හිරගතකරාට පාසේ පැහැදිලි සටනක් නොකළි. ඔබට මතකඇති ජර ජනරාත් සරත් පොන්සගේ හිරගතකරාට පාසේ බොහොම පැහැදිලිව විශාලම මිනිස්සු ප්‍රමාරයක් පාරට බැස්වා. මේ මැටි කන්ට මුසෙන් සංවිධානය කරන්න විශාල පිරිසක්කිදිරීපාත් වන. හැබැයි රංජන් හිරගේ ඇතුළට දානකොට. ඒ ඊටත් වඩා සම්වේදීදයක් මොකත රංජෙන් කතාර තනිමිනේග්‍ය ප්‍රශනනෙමයි ඒ විජෙට මිනිසු පාර්ට බැස්වෙන එකට නායකක්වය දුන්නේ නෑ එක උබගකීම වර්තමානු විපක්ෂත් භාරග යුතු වෙනවා. නිකම් මාධීස්රාට ඇවිල්ලක් කින්දරිගාලා අනිපැත්තෙන් ගේලා ආණඩුව පිට ගහනවනක් මේ වැඩේ සිද්ධවෙන්නේ නෑ. බෞතරයක් වර්තමානය විපක්ෂී පෙන්න දෙෙන කාරණය තමයි. රජෙන් එහිියටාවවොත් ආණඩු පක්ෂයව ඉන්නවුන් වගේම විපක්ෂන්නේවුුණුත් විශාල අපහසුකට පත්වෙනවායි කියන කාරණ. එතුවරනි ඊළඟ වාසනාවන්ත කාරණය තමයි රජන්ටේරීව ේස්ථාධික නෙට මේ පෙස් සම් ඉදිරිපාත් කල තියෙන්නේ වෙන කවුරුවක් නෙමෙයි මේරටේ මහා ලුක්වට ප්‍රජාතන්ත්‍රවාදෙක්කයා ගහන නොම්බරකේ පාදඩ හොරි. එකැනෙ හිටපු අධිකරනෑමතුමා. මන මම් විජේ ද ස රජ පක්ස විදේ රාජ පක් හැන කොන්දේ සි රීතු රාජ පක්ෂලගේ අසූච සෝදායයිකිපු මනෙක් රජ පක්සලගේ මේ හොරකම් මැරකන් තක්කඩිකක්ම් යාපාන ආන්ඩුව තියෙද වා ගන හිටියේ විජේදස රජ පක්ෂ විදේ ස රජ පක්ෂ තමන්ගේ ඇම්බෙට් ොදා ල තමයි මේ නඩුවල්ට පෙස් සං ඉදිරිපත් කරරි. එවැනි පෙස්සමක් ඉදිරි පත් කරපු ගොන් හමුදාව හිටබූ. එ තरा පුද්ගെ පෞගේ කාල යාගේ පුතා පාතාලෙ සමක කරපු ගණදනු නිසා මැරුම්කෑवा දෙල් කඳ හන්දය මඇදද. මේමගේ दूषිතිය থතමයි රංජන් රෙහිව මේ छෝදනා යිඉදිරිපත් කලා තිවෙන්. මිටนี้, රංජල් රාමනායක නිදහස් කරන්න, ඒටේ සමස්ත ජනතාවගේ විශාල් අවශ්‍යතාවයක් තිබුණත් මේ සටනට පැහැදිලි නායකත්වයක් ලබෙන්න්න නායකත්ව විපක්ෂය දෙන්නෙ නෑ කියන එක කණගාටුවයෙන් කියන්නට ඕනි. එදා ජෙනරාල් සරත් පොන්සක හිරේයින්දිදි P පැහදුුල ඔහට නොමනේෂන් දුන්නමිත්ත රක්නෙේ ඉතිහාසය පලවෙනිවතාවටල්වා බොහොම පැහැදිලිව. ジェල් සරත් පන්සේ කට මනපයක් ගහන්නේ කියන කාරණි, ඒවිදට කරේ ඒක සටනක් විජේයට ඉදිරියට ගැෙනියන් හබැ රජන්වෙනුවෙන් එහෙම ඉදිරිපත්තුනේ නෑ ඉදිරිපත් වෙන්නන්නේ නෑ මොකද හේතුව ෆරන්ජෙන් එක කාගේ පිටනොකහෙීම. ඉරනනි රජ රාමණයක මේ වනි විටත්තිෙන්නේ ැඩි දුෂකරතතා මත්දේ. බෙන තක්කඩ හොයන්ට මැරන්ට ලැබෙන පහසුකකාම් රජන්ට ලබිලනෑ රංජන් හිරගේ ඇතුළේ පාන්සසිගෝසා සාරීරිකෝ වට්ටලා බිනාස කරන්න තමයි උත්සාහ කරමේ නෙන්නේ. මේ ඉදිරි න අඩුවේදිී රංජන් රාමණයකට සාධරනයක් වේ කියනදේ බලාපොරොත්තු වියෙන් නොහැකි බවතමයි නේතිෂ ස්ත්‍රේ බහතරයක් දෙනා කියන්. ඒ මොනොත් නැමතවතාවක් කරංජන් අවුරුදු හතරකට පාකට හිරේයාට නියමිතවතිබෙන. බදන්න ඕනෑම කෙනෙක් ාරිීඩිකය වටනට පස්සේ මානික මානන්සිකය වටනට පස්සේ හුගේ පැවත්ම එතරම් හොඳ වෙන්නන්නේ නෑ. විේසම මේ ආන්්ඩුව චීනයේ ෘුසියාව දියා බලාගන තමයි, වැඩ කට යුතු කරන්න ඔ දන්න්න බේට් ලඉන්න නායකෝ බෞතරයක් දින හිරගේ ඇතුලේ මරන එම න මර න ීන ල ම කරන්න තමට විරද්ද ඉදිරි පත්ව ඕන ෙක් රක ට හිල්ල ද නවා දාලා. ස വන. න්ති ට രിച് ി ොයාගන්න ෑ ද කොට ාත්‍යන්ත්‍ර ක තන ෝද කරන ී රගේ දක න ෑමල බෞතුර නගේ ජීවිත നශකරන්න අවශ්‍ය කරන රසයිනික සഞෝජන ඇතුළත් කරල තියෙනවයි කියන කාරණ. එනිසා ചී න්ගෙන් එවගේ පൂට ලගේ ආන්ු ගෙන ගන තියනදේ තමයි හිරගේ තමයි හොඳමතැන මිනිස්සු නොමරමරන්න කියන කාරණ. හන් ජරාමණයක නිදහස් කර ගැනීමේ පරම බලය තියෙන අපිට මොකදැන් අධිකරන බලය එවගේම තිෙ අපිට නතම් පරමාධිපත්ය තියනෙන අපිට එනිසා ජනතාවට අයිතියත් තියෙනවා තමන් විසින් වක්්‍රකාරව මේ බලය සේෂට අධි කරනට පවලති අප රටේ ති විදායකවස්ථායි අධිරන බලය හිමි ජනතාව වෙනත් නියෝජතය මාගෙන් තමයි ක්‍රියාම්මක කරන්න එකන අපි නීති හදන බලේ පර්ලිමේන්තු හර වගේම නීතිය ක්‍රියම්ම කිරීමේ බලයිය නතන් අධිරන බලි අපි උසාබි හරහා ක්‍රියාම්මක කරන. මේක නිසලෙස ක්‍රියාමක නොවෙනව නන් ජනතාවට අයිත්‍යත්තියෙනවා පාරට බැහල එක නැඇමත කඳවන්න. එකක ජරරිස්පරූද් නතන් නීති විද්‍යාවකෙන විශේයට පිගන්නවා නීති විද්‍යාව කෙන විශේයට පැදිලිබක් කියෙනවා මිනිස්සු ඕ යම්මෝතකඩි පාරට බෑල. අවතින නීතිය වෙනස් කරන්න සටන්කරොත් ක්‍රමය වෙනස් කරන්න සටන්කරොත් ඒක පසුකාලයක නීතිය බවට එමන තම් නීතිස් නීතිය බිසින් පිළිගතියුතු තාත්වයක් කැටියට කහොම තත් මිටතුවන රන්ජන් රාමණයක බේරාගැෙනීම සඳහා පැහැදිලිව දුං මැට්ට මේ සටනාක් ආරම්බනකොරොත් ්‍රරන්ජන් රාමණයක පැහැදිලුවම හිරගේ තුළම අපසග දමන් යාමට බොහෝ වෙලාවටඉඩ තිබෙනවා. ඉළඟ කාරණන්නේ තමයි අලුතය මතුව තිවන පහුග ආන් ජ රමයක දල යන දුව මත් සමගම හුගේ ප්‍රජායිතිය තාහනම් කරල තිබෙන. යම්ගේ දදිගේ රජන රාමණය ක එලියට දැම්මත් ඔහගේ මේ ප්‍රජායිතයේ තතාහනම් කරල ඇතිබනොත් හුට නැවතවතාවක් දේශපාලනයට එෙන්න්නමෙන් ඉෙන්නෑ. එනිසා මේ නඩු හමතියදී පරණ නඩුව චෝදනවලින් ඕහ දහස් ක ලෙමනත නදපති සමවත් න්නක්. ඔවට පූර්ණ සමාවද්දීලා අර ප්‍රජායිතය අවස කිරීම ඉවත් නොකොළොත් ඔහු දේශපාලන වශය කොහොමත් ැරනවා. එනිසා समස්යක්विවිදියට අපි වෙනුවෙන් කෑගහපු රජन राමණයක බුවෙන් දට කෑ ගහන්නට සිද්ධ වෙලා තියෙනවා. අප ිම් මට ම එලිය ැහලක් ෑ හැ ෝත් නි රය ්‍රන්ජෙන් රට අහිමිවෙන්න ති ීඩකඩ බොහොම වැඩ. එනිසා නි්ච මෝොට විදයයික් වස්ථාදායක අධි කරන බලය හිම නතාව හැටියට පරමාදිි පත්ති හිම ජනතාව හැටියට. රටේ විපක්ෂයට සැබෑ සටන කවශ්‍ය නෝනත් රන්ජ රාමණයක ේරට පොදු ජනතාවක ම ිය විඩට ට දුක් මනිස්වනුවෙන් කෑගහ ම ියෙක් විදිියට ේරග ීම සඳ. විම්මට්ට මේ සටම් ආරම්භකිරීම අපි හැමෝගිම වගකීමක් වෙනවා. එනිසා අනිත්්‍යකා කරනකාම් බලාන්න නොසිට අපට කළ හැකිදේකිරීම අත්‍යවශ්‍යයි රන්ජෙන් මැරුුණට පස්සේ. ික විතරන්නේ දේශපාල වය මැරුවට පසේ අපි බොරුවට සෝකප ප්‍රකාශ කිරීමේ පැහැදිල්වම ප්‍රතිඵලයක් නෑ. එනිසා රජන් රාමණයක ගලබා ගැනීම සටන රටේ පරමාදිි පත්තිහිමි ජනතාව වැහටට අපේ පරම වගකීමක් වෙනක්. මිටෝර්නි කොන්ද තියාගෙන ඇත්තකතා කරන්න පුළුවන් ක්‍රමයක් බිහි කරගන්න අපිස්වියල්ම දෙනා සටන්කරම. හිතුනි අගල් ජතනය නොම පඩසී පත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජයර්.